लक्ष्य मेतन पी रेखा मत स्पर्श के मत इतना मेम देना मम मे कंबी मिथन अंशुमा तो डेटल वन के करंट कंबिया मेक अट की अन्न मे कंबिकल मिथन शेषन अदीन हेतु मे डेट स्पर्श के पी तीन स्पर्श के मतने मे कंबिकल शेषन इलाट मम तवत् अंशुमात्र डेट टू कि अटिंग दिना डेट टू किल अना ये अंशुमात्र मित्र शेषा का दिन एट स्पर्श का अरे सैन टीट लिया टीट बिंदु एत नए तव अंशुमात्र तवेको तवेक तवेक ओहम ओम ओम अभी कमेता अंशुमात्र दाहकटर के अड़िया मेक दाहकट के अड़वा की एगर के अड़वा मेकटने स्पर्श के मतनी पीति එනිසා මේ අංශුමාත් එකක් මගින්වත් මෙතන ශේෂ හදන්න නැත්නම් නැති නිසා මේ කම්මිය මගින්ම මෙතන ශේෂයක් හදන්නේ නැහැ. ඔන්න ඒක හොඳට තේරුම් ගන්න. එතන මේ නම් උදාහරණ කියලා ලියලා ලියන්න. මේක මම එල් කියලා දාන්නම්. ඇන්දල පොඩි පොඩි ඩෙටේල් 1 ඩෙටේල් 2 කීපයක් දාන්න. දාලා ලියන්න. Delta L1, delta L2, delta L3, delta L4 වැනි කිසිදු අංශු මාත්‍රයකින් P ලක්ෂයේ චුම්බක ශේෂයක් ඇති නොකරන නිසා कैपिटल एल दिग मुलु कम्य मगिन पीलक्षे अतिकरण शेषेद शून्य वे मुलु कम्य मगन आंशुमात्र में एल दिग कम्य एक मगिन में पीलक्षे अतिकरण शेष बिंदु आई टेस्ट लवे उन्हें वेने वेने तेंगे रने में मे वगे रेखा वितना के नहीं किया उन्हें पैसे लिंग वगे मेक मेहमे स्पर्श के मत लक्ष्य किल पी पेन तेरन उच्चर की अवश्य नहीं बायोसावर नियमे ऋजु भावित ऋजु गणने की गण मम्मे की हुए इट पासे मातृकाव බයසවාට් නියමයේ යොදා ගනිමින් විවිධ හැඩේ මාත්‍රිකාව මම කියන්නේ බයසවාට් නියමයේ යොදා ගනිමින් විවිධ හැඩේ ධාරා ගලන සන්නායකවට චුම්බක සාවකණත්ව මැනීම සඳහා ප්‍රකාශන ලබා ගැනීම ඔන්නේ යටතේ මම ඉස්සලම ගන්නෙ ඇත්තට මේක ඔයාලට ඔප්පු කරන්න ඕනේ නැහැ අන්තර මතක තියාගන්න ඔප්පු කිරීම සාමාන්‍ය විභාගයේ ඉන්නේ නැහැ මොකද හැම එකක්ම අපිට ඔප්පු කරන්නත් බෑ හිතනකො මොනවාරි දිග කම්බියක් තිබිලා ඒ කම්බියෙන් මැදින ගැහුවොත් දැන් මේක නම් මම ලේසි කන්නේ කිව්වේ ඒ වගේ දිග කම්බියක් දීලා අපිට යම්තනක ශේෂය ඇව්වොත් එක අංශු මාත්‍රයක් දුන්නොත් කෙලෙම සමීකරණ දැම්ම හැකිනේ ඒතර අංශු මාත්‍ර එකක් නෙමෙයි ගොඩක් දුන්නොත් ඒ අංශු මාත්‍ර ඔක්කොගෙන් මැදින ශේෂය වන් එක එක නයි හැදින ශේෂය හොයලා 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 මොකද කරන්නේ ඔක්කොම ටික එකතු කරන්න ඕනේ ඒකට අනිවාර්යයෙන්ම අනුකලණය ඕනේ गुड़ा कपरी मे बयसाटे मे नस्करण पुलवा अणुकालने हई थिंग एलेवल फिजिस्ल अभी अणुकालने भावितर बेरनीसा अभीट उपगिरी सामान्य हानिने उपगिरी एक पुलवांगतीनो अभी तंगरनो गुड़ा कपरी अभी उपगिरी हाने भावित हाने नवता उपगिरी पुलवांगे वर ले
එනං එක දාලා ලියන්න වෘතාකාර වෘතාකාර සන්නායක රාමුවක තකම් වෘතාකාර කම්බි වලල්ලක් කියලා ලියන්න වෘතාකාර කම්බි වලල්ලක ධාරාවක් ගැලීමේදී කේන්නේ ගොඩනගෙන චුම්බක ශාව ගණත්තේ සඳහා ප්‍රකාශනයක් ලබා ගැනීම දැන් බලන්න ඔන්න මේ තියෙන්නේ අරය ආර්වණ කම්බි රාමුවක් වෘතාකාර ඒක යනවා ධාරාවයි අපිට ඕනේ මෙන්න මේ ධාරාව යද්දි බලන්නේ කේන්ද්‍රයේ ගොඩනගෙන චුම්බක ශාව ගණත්ත හොයන්න මේ කම්බිය නිසා අංශුමාත්‍යයක් කර නෙමේ කම්බියේම ධාරා යනවනේ කම්බිය කියන්නේ කොච්චර දිග කම්බියක්ද මේක 2πr නේ එතකොට මුළු කම්බියම ධාරාව යද්දි මෙන්න මේ කම්බියම ධාරා නිසා මෙතන ඇද ශේෂය හන්නේ අපි ඔප්පු කිරීමක් කරන්න යන්නේ හැබැයි අපිට බයෝසවාට් නීමේ එකපාරම මේ කම්බියෙම දාන්න බෑනේ බයෝසවාට් නීමේ දානවනම් අංශුමාත්‍යයකට දාන්න ඕනේ කොහොමද දාන්නේ එනම් මං ඉස්සලම කරන දේ තමයි ලොකු කම්බියක් දුන්නොත් බයසාරණීමේ දාන්න නම් අපි ඉස්සලම කරන්න මොකද්ද කම්බිය මත තෝරගන්නව මම චූටි අංශු මාත්‍රයක් ඔන්න මම තෝරගත්තා ඩෙල්ටා එල් කියලා අංශු මාත්‍රයක් ඒ අංශු මාත්‍රයේ තිරස් මං සරකන ලක්ෂ්‍ය මෙතන මේ දුර තාරණේ ओके यान करंट कत्में हम तेरेवा मे अंशुमात्र मिथन शेष अनुपुलवांग डेटा एल अंशुमात्रेसा अंशुमात्रेसा केंद्रे गोडन चुंबक श्रावकण डेट वीक्यम किय මෙව බෙදීම 4.5 i delta l sin 90 නේද බෙදීම r වර්ගය අංශු මාත්‍රයෙන් ස්පර්ශකයේ මේ පැත්‍ර සරකල ලක්ෂ්‍ය මේ පැත්‍ර එහෙටයි මෙහෙටයි ගත්තාම ලම්බකයි 90යි ඒ නිසා sin 90 දැම්මා සුර කරන්න ඕනේ නැහැ ඔය හැවේ මේ වලල්ලම නිසාද නැහැනේ එතකොට මෙයානිසයදෙන ශේෂය ගන්නෝ. ඇත්තටම තවංශු මාත්‍යයක් මං ගන්න මේ හරි ඩෙල්ටා කියලා. තවංශු මාත්‍යයක් මේ හරි. තවංශු මාත්‍යයක් මේ හරි. තවංශු මාත්‍යයක් මේ හරි. තවංශු මාත්‍යයක් කොහොමවම මේකේ අංශු මාත්‍ය අපිට ගොඩේ කඩන්න පුළුවන් නේ. මම ඊළඟට කියන්නම් මේ හරි වෙන අංශු මාත්‍යයක් ගත්තොත් ඕමනි ගන්න වෙන්නේ. इतने याग स्पर्श के मे पेत्र लक्ष्य मे पे इतना तनुआई मट की अन्न मे अंशुमात्र शेष की मे अंशुमात्र शेष आयस ओकमे अल अंटे ओकमें हेतु ई ओकमाई डेटा ओकमाई अत्रफ आरोग्य ओकमाई अंशुमात्र स्पर्श के मे पेत्र सलक लक्ष्य मे पेत्र लंबकाई नी අයිතෝක මේ අංශුමාත්‍රය ගත්ත අයිතෝක මේ අංශුමාත්‍රය ගත්තත් ඕක ඒ නිසා අංශුමාත්‍ර 1000ක් තෝරගත්තොත් අපිට 18ම ප්‍රකාශ ලියන්න ඕනේ නැන්නේ කොහොමද ලියවත් ඕකමයි එහෙනම් එක අංශුමාත්‍රයක් නිසා ඇදෙන ශේෂය දන්නෝ එහෙනම් මේ අංශුමාත්‍ර ඔක්කොම නිසා ඇදෙන ශේෂය හොයන්න ඕන කොහොමද යන්නේ සරල දෙයක් එකකින් ඇදෙන ගාන දන්නවනම් ඒ වගේ 100ක් තිබුණොත් ඒක 100ෙන් වැඩි කරපු ගමන් අපිට එනවා ඒ ඔක්කොගේ මෙන ශේෂය. හැබැයි ඉතින් මෙහෙම දෙයක් හිතන්නකෝ. මේ වලල්ලේ
डेल्टा 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 अंश मात्र की अत्यन मेमितान को मीटर से आग दिख कम आप मीटर क्या क्या मीटर से दिख कम मीटर क्या क्या कपड़ पुल क्या सही तो मीटर से आप मीटर देखे देखे क्या 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 पना पुलवा इन सरल डेल्टा क्या होया कह मुल दिख बेदाण क्या दिखे ऐना मिथन की है मुल दिख मुल दिखिए 2πr उड़ते पारदी एक्ल के दिखिए डेल्टा ऐना मिथल की सर मुद्र तेरण मुल दिख 2πr कपाणी क्या की डेल्टा लेना कपाणी पुल क्या गाने 2πr मुल दिख बेदाण डेल्टा की ऐन मगुन खेलीम बी लियन बी ओमनी शेष बी लिया मेमाई डेटा बी वेडिकरणवा वाले डेटा डेटा देटा एल कोटस गणन एक कुटस्णी ना डेल्टा बी एनवा की अद वाले तीन कुटस का 2πr तम मुल दिख बेदांड डेल्टा एलवि अरे अभी शुरू करी मकर अरे आर्वन वृताकार कमिरामुक वृताकार कमिरामुक ऐदारव गलायन अवस्थावक सलकमु मेम धारावणि सा केन्द्रे गुडन चुंबक श्राव गणत्व सेविय युत्व नमुत नमुत मुलु वलल्ल मगिन्म गुडनगिन शेषय सेवीमट बायोसावाट नियमे यदि नुहकिनी सा वलल डेल्टा एल बेगिन्नु अंशमात्र वलट वेन्कर सलकमु रूपेन गन्नु मे रूपेन गन्नु वलले मुलुदिग 2πr निसा वलले मुलुदिग 2πr निसा तोरागत है कि डेटा एल्दिग अंशुमात्र संख्या व डेल्टा कोट संख्या 2πr बेदीम डेल्टा व्यय युत कलिम चेदी दिल्लियानु 2πr बेदीम डेल्टा व्यय युत एनम यड़ दिल्लियान एक डेल्टा अंशमात्र एक डेल्टा किला
एक डेट एल अंश मात्र निशा केंद्रीय घटने के चुंबक सावगन तुम्हें गण तमेगलियाने पा एक डेट एल अंश मात्र निशा केंद्रीय घटने के शेष में क्या लगा सैम डेटल अंशमात्र ओणम डेटल अंशमात्र केंद्र गुणने के चुंबक स्वाव गण केंद्र गुणने के चुंबक स्वाव गण इहत अगेम वरणिसा तेट भीम वरणिसा अलपेलियान वलल मगिन वलल दाराश मात्र सियाल मगिन केंद्र गुणनगण चुंबक सावगण बीनम केंद्र गुणनगण चुंबक सावगण बीनम बिलियन डेट भी वेडिकीम वाले डेट को इतकोट सुलकर बलानी बी सामन डेट बीट मन दान म्यू बेदीम हतराय फाइ ई डेटल सैन अनून आवे बेदीम आर वर्गे वेडिकीम दिखाई फाइ आर बेदीम डेटल सैन अनु एकाई कोम डेटल डेटल कैपेनवा मित्र दिखाई फाइट कैपुना में दिखावा मित्र आर वर्गे कैपेनवा इन कोम दी बी समान है लेसम दी मुका म्यू आई तीन वा सैन इंकाई म्यू आई तीन मुका दिखाई आर तीन उन्न ताम को निपा बी समान म्यू आई बेदी दिखाई आर की गांड को निपा ताम को प्रकाश ने गांड को बी समान म्यू आई बेदी दिखाई आर मुखद म्यू चुंबक पारगम्यता ऐ करंट आर के वाले अरे दाने मे तीन उन्न के मे वाले करंट निशा केंद्र अदन शेषित मम्मे कोटकरण पाकि अवसान उत्तरे तमय मेक ऐम कोटकरण पाकि हेतु मेहमे वलाबन हर समार गण इन पड़वा इक रव मकने इक रव मकें रव दिखाई पड़वा इक रव मक तवराव मकना इक रव मे मेचर आई तवराव मको तवचरावाइना रव दिखाती बोल मित्र दिखेंगे अड़ेन मेने इक रव मकनी सहित नहीं एन साम की वाट एन गाको ना मेकट एन के तकड़ दाँ मतकती आगाने मेवाई बेदी दिखाई मतकती आगा भैया इतने मत त्यागा वट इना इन वेडी कहना एट लील मे कड़कान एट लील तम इंदा एट लिया वाले पोट इन गणना पावती नाम विनमिया वाले पोट इन गणना पावती नाम केंद्र गुडने के शेष बी समान मेव ऐवेदीम दिखाई आर अगटे एन एंड मग दिन की अने वट गा वट सी आगते सीएंग
ලියන්න n පූර්ණ සංඛ්‍යාවක් හෝ භාග සංඛ්‍යාවක් විය හැකිය. ඉගෙන වට භාගයක් තියෙන්න පුළුවන් මම ඒක කියනවා දැන් වට හතරෙන් එකක් කාලක් තියෙන්න පුළුවන් ඒ කියන්නේ ඒ වගේ આવොත් මෙතනද අපි ඒ වට ගන්න දාන්න ඕන. හැබැයි මේ කියන්න කලින් මම චුටි දෙයක් කියලා ඉන්නවා. ඒ බලන්න හොඳට අහගන්න. දැන් චුම්බක ශ්‍රාවකණත්වය b දැම්මත් ඩෙල්ටා b දැම්මත් චුම්බක ශ්‍රාවකණත්වය කියන එක දෛශිකයක්. ඒ කියන්නේ විශාලත්වයට අමතරව තව මොකද්ද? දිශාවක් තියෙනවනේ. ඒතර දිශාවක් තියෙන අය නිකන් අපිට ඕම එක්කෙනෙක්ගෙන් මෙච්චරනම් වටේ කොටස් n ගණනක් තිබ්බොත් n කියලා එහෙම ගුණ කරන එක හරියද? එහෙම ගුණ කරන එක හරියද? ඒතරදී අපි තව දෙයක් හිතන්න ඕන. මෙතන එක්කෙනෙක්ගෙන් එන ශේෂය අරන් එක එක්කෙනාගෙන් එන ශේෂය එකමයි කියලා අපි එකතු කරානේ. එකතු කරපු එකේම කරන්න පුළුවන් උනේ මේ ශේෂවල දිශා එක පැත්තට මෙන හින්දා. එහෙනම් මම මෙන්න මේ ගණනය කිරීම තව පොඩ්ඩක් තේරුම් ගන්න. මේක නිවැරදි වෙන්න හේතුව මම තවත්ටක් කියන්නම්. මේ b හරි ඩෙල්ටා b හරි චුම්බක ශ්‍රාවකණත්ත ගන්නකොට ඒ වගේ දිශා ගන්න අපි ගණන තියරි එකක් තියෙනවා. මොකද්ද ඒ? බලන්න එක්කො දකුණත් නියමේ දාන්න පුළුවන් නැත්නම් කස්කරුප්ප නියමේ පාවිච්චි කරන්න පුළුවන්. හරි සරල සිද්ධියක් තියෙන මෙහා ගන්නකො. මම ඊට පස්සේ නෝට් එක දෙනවා. දකුණත් නියමෙන් කියන්නේ මේකයි. මේක ෆ්ලෙමින්ගේ දකුණත් නියමේ නෙමෙයි. මේක දකුණත් නියමේ කියලා අපි කියන්නේ සුරත් නියමේ කියන්න පුළුවන්. හැබැයි ෆ්ලෙමින්ගේ සුරත් නියමේ වුණොත් අර මෙහෙම එන්න ඕනේ. එමු නෙමෙයි. හොඳට අහගන්න. සන්නායකයක් තුල මෙහෙම ධාරාව යද්දී ඊතලක මේ කම්බියේ මේක පෑන කියන්නේ කම්බියක් කියලා. අපි හිතමු මේ කම්බියම ධාරාවක් උඩට යනවා කියලා. ඔමෙල ධාරාවක් යනකොට ධාරා යන පැත්තට දකුණ තේ මහපටැංගිල්ලන විදිහට මේ කම්බිය අල්ලන්න. අල්ලනවා කියලා හිතන්න. කරන්ට් එක උඩට යනවා නම් ඒ පැත්තට මහපටැංගිල්ල එන්න මේ කම්බිය අල්ලනවා කියලා හිතන්න. එතන මෙන්න මේ අනිත් ඇඟිලි කරගෙන පැත්තක් තියෙනවානේ. අන්නේ ඇඟිලි පීරණ පැත්තෙන් මේ කම්බියවට චුම්බක ශේෂය දිශාව පෙන්වුම් කරනවා. එනම් මේ කම්බියක් නම් වල දැන් මේ පෑන කෙටි එකක් හිතන්න එපා දිග එකක් කියලා හිතන්නකෝ. මෙහෙම ඇල්ලුවොත් මේ ඇඟිලි මෙහෙම තියනවා කියන්නේ මෙන්න මගේ මේ ඇඟිල්ල ඉතින් මෙහෙම චුම්බක ශාරයක් කැරකෙනවා වගේ. මෙහෙම. ඔහොම. ඔහොම. ඔය වගේ කම්බි වටේ වලලු විදියට චුම්බක ශාරයක් කැරකෙනවා කියන එකයි අපි දිශාව ගන්න එහෙමයි. එතන මම මෙහා අල්ලන් ඉද්දී කරන්ට් එක උඩට යනවා කියලා හිතන්න මහපට ඇඟිලි උඩටනේ. එතන මෙහි ශේෂය කොහෙද? මේ එතකොට මම මෙහෙම එන්න කියලා කියන්නම්. ඔහොම එල්ලුවොත් මේ පැත්තෙන් එළියට ඔහොම ශේෂය. මේ පැත්තට. මේ ඇතුළට. ඔහොමනේ කරගෙන්නේ. ඔහොම සතෙක් කරගෙනවා කියලා හිතන්න කොහොම? එතන මෙහෙන් මේ පැත්තට, මෙතනින් මෙහෙට, මෙතනින් මෙහෙට ඔහොම යන්නේ. ඒ ධාරාව උඩට ගියොත්. හිතනකෝ ධාරාව යටට ගියා කියලා. ඒ ධාරාව ඔහොම යටට ගියොත් මොකද නෝ ඔහොම ඇල්ලුවා වගේ. එතර අනිත් ඇඟිලි කරගෙන මේ පැත්තරනේ. එතකොට මෙහෙමයි ශාවරේ කාව යන්නේ වලල්ල විදියට. මේ වගේ. ධාරාව පල්ලයට නම් ඔහොම අල්ලන්න ඕනේ. හිතන්න ධාරාව මෙහෙම කියලා. කම්මික ධාරාව කොයි පැත්තරේ? ඔහොම. එතර කොහොමද කරකෙන්නේ? එතර කරකෙන්නේ මේ විදියට. ඔය මාපට ඇඟිල්ල මේ පැත්තර ධාරාව යන්නේ ওই පැත්තර නම් මෙහෙමනේ අල්ලන්න වෙන්නේ. කවදවත් වං අතින් අල්ලන්නේ නැහැ. මෙහෙම ඇල්ලුවොත් මෙහෙමනේ කියන්නේ වලලු යන්නේ මේ විදියට උඩින් අර පැත්තට මෙහෙන් මෙහෙට පල්ලෙහාට මෙහෙට උඩට ඔය වගේ කැරකෙනවා කියන එක තමයි කියන්නේ. මෙහෙමනම් අතුරෙන් නම් මේ පැත්තට කොහොම කැරකෙන්නේ? ඔය වගේ ගන්න පුළුවන්. මම ඔන්න මේ දකුණත් නියමයේ කියන සටහන දෙන්න පස්සේ නමුත් මම මෙතනදී අවශ්‍ය දේ චුට්ටක් කියන්නම්. මේ වගේ වෘත්ත ගණන් වලට මතක තියාගන්න මෙහෙමයි. හොඳට අහගන්න. දැන් මේ අංශු මාත්‍ර හිතන්නකො. ඒ අංශු මාත්‍රේ මොහොතකට හිතන්නකො මේ පෑන කියලා. එතකොට ඔහොමනේ අල්ලන්න වෙන්නේ කරන්ට් එක යන්නේ ওই පැත්තටනේ. ඔහොම ඇල්ලුවොත් උන් කියන්නේ මේ ධාරා අංශු මාත්‍රේ ඔහොමනේ කරන්ට් එක යන්නේ. ඔහොම ඇල්ලුවොත් ඔනේ දකුණු තින් ඇල්ලුවා මෙහෙමනේ ඇඟිලි කරකෙන්නේ. උඩින් ඔහොම. මෙහෙන් පල්ලෙහාට. මෙන් කොහෙටද? අතුලටනේ. හොඳට තේරුම් ගන්න මේ ධාරා අංශ මාත්‍රය නිසා මෙතන හැදෙන ශේෂය ඇතුළට. ඊළඟ මේ අංශ මාත්‍රයක් ගන්නකො මම මෙතන ගන්නම්.
මෙයා ගන්නම්. එතකොට දැන් ඇදෙර තියෙන එක කොහොමනේ? එතන ඔහොම ගල්ලා ගන්න වෙයි. එතන වලලු කරකෙන්නේ කොහොමද? ඔය වගේ. ඒත් ඔහෙන් ගිහිල්ලා මෙතනින් එළියට මෙහෙන් මෙහෙට මෙහෙන් කොහෙටද? ඇතුළට. එහෙනම් මේ ධාරා අංශ මාත්‍රේ ඔහොම කරන්ට් එක යද්දී ඒත් මෙතන තේස්තිය දෙන්නේ ඇතුළට. ඊළඟට අපි මෙතන අංශ මාත්‍රිකම්. එතකොට බලන්න මේ වගේ. ඔහමනේ. ඔහම අප කරන්ට් එක මෙතන යද්දි මෙහෙට මෙයාගෙන මං කියන්නේ මේ පැත්තරනේ. ඔහම අල්ලන්නේ. එතකොට කොහමද? ඔහමනේ කරකෙන්නේ. ඔහම කරකිනවා කියන්නේ මෙයා මෙතනින් මේ පැත්තර මෙතනින් මෙහෙට මෙතනින් උඩට. අතරට නේද? එරම උදර දේරුම් ගන්න මෙතන මේ හැම ධාරාංශ මාත්‍රයක්ම තෝරාගත්තොත් සුරත් නියමෙ නැත්නම් දකුණත් නියමෙ අනුව ශේෂය කොට නැගෙන මොන පැත්තරද? තලය තුලට. එහෙනම් ඔන්න මේ ශේෂයේ දිශා වෙන්නේ කොහෙටද? තලය තුලට. තලය තුලට නම් අපි කතරයක් කියලා දාන්න. බී දාන්න ඕනේ බී දාපු නිසා දිශාව කතරයක්. මොකද කතරයක් කියන එක තේරුම? ඔන්න අර YouTube එකේ වීඩියෝස් බැලු නැත්නම් ශේෂ අලුත් ඉගෙන ගන්නවා නම් මතක තියාගන්න කතර දැම්මොත් තලය තුලට. තිතක් දැම්මොත් මොනවාරි රාශියකට තලයෙන් ඉවතට. ඒක දන්නේ නැත්නම් ලියා ගන්න. එනම් කියන්නේ මෙච්චරයි මේ වලල්ල අපි තෝරාගත් හැම අංශ මාත්‍රයකින්ම මෙතන හැදෙන ශේෂයනේ තලය තුලට. ඒ නිසා තලයේ තුලට 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 දින ඔක්කොම ශේෂ එකතු කළා තමයි අපි උත්තරේ ගත්තේ. හැබැයි ඔය අතකරක කරක හිතන්න අමාරුනේ. එනිසා මං චූටි උදව්වක් කරනවා මෙහෙම දෙයක්. ඔයාලා දකුණත් නීමේ දාලා ගන්න. නමුත් මේක ලේසියෙන් මෙහෙමයි හිතන්නේ. ඔයාලා බලන්න වලල්ලේ කරන්ට් එක කියන්නේ මොන වර්තද? මේ වලල්ලේ කරන්ට් එක මොන වර්තද? මේක දක්ෂිණා වර්තනේ. එහෙනම් මතක තියාගන්න දක්ෂිණා වර්ත කරන්ට් එකක් යනවා නම් කේන්ද්‍රයේ ගොඩ නැගෙන්නේ මොන ශේෂයක්ද? කතර ශේෂයක්. යම් වෙලාවක ධාරාවක් වාම වර්ත යනවා නම් මම මෙහෙම පෙන්නන්නම්. ඔහොම වාම වර්ත යනවා නම් හිතන වරේ ආර වෙන වලල්ලක් කියලා. මේකෙම අනිත් පැත්තට ගියොත් එතන අපි ධාරාංශ මාත්‍ර ගත්තොත් එන්නේ මෙහෙන් ඇතුළට ඇතුලෙන් එළියට කියලා. එහෙනම් මතකයි මොන් මෙච්චරයි වලල්ලක ධාරාවක් යද්දී ඇතුලේ ශේෂය හොයන්න ගන්න සමීකරණේ තමයි μy වෙදීම 2r වට ගන්නෙන් නම් එන්නේ. දිශා මතක තියාගන්නේ දක්ෂිණාමර්ථව ධාරා යනවා නම් තලයේ තුලට. වාමාර්ථව නම් තලයෙන් එළියට. දක්ෂිණාමර්ථ නම් කතර වාමවර්තන තිත් කියලා මතක තියාගන්න. එහෙනම් එරිලියන් මෙහෙම මේ ආකාරයට චුම්බක ශේෂයේ විශාලත්වය ලබාගත හැකි අතර ඇතිවන ශේෂයේ දිශාව ලබා ගැනීමට දකුණත් නියමයේ හෝ කස්කුරුප්ප නියමයේ මම උනේ නියමයන් දෙක වෙනම කියලා දෙනවා. නමුත් මම මෙතනදී මේ අවශ්‍ය දෙය කිව්වේ දකුණත් නියමයේ හෝ කස්කුරුප්ප නියමයේ යදාගත හැකිය එම නියමයන්ට අනුව වෘතාකාර රාමුවේ දක්ෂිණාමර්ථ ධාරාවක් ගලයි නම් කේන්ද්‍රයේ කතර ශේෂයක්ද වාමාර්ථ ධාරාවක් ගලයි නම්
केंद्र तित शेषक द निर्माण कराई तो निर्माण वे उन्हें अद पहाड़ में गुलाब के देखा मतलब त्याग करने का पहाड़ में मेहती बढ़ का मानने दक्षिणावर्तन खतिर वामावर्तन तीत दक्षिणावर्तन खतिर वामावर्तन तीत मैं विद्युत चुमक प्रेरणे पर आप ओण में निशा एक गाता वगे पाठन करेगा दक्षिणावर्त खतिर वामावर्त तीत केला दक्षिणावर्तन खतिर वामावर्तन तीत रूपे तन गण तिवत कमकने दक्षिणावर्त केला खतिर वामावर्त तीत केला එනමික උදාහරණ කීපයකට එමු බලන්න.